ප්‍රථම වශයෙන්ම මීට වසර 5කට කලින් මේ රටේ ඇතිවෙච්ච ඒ ශෝක අවස්ථාව පාස්කු ඒ ප්‍රහාරයෙන් මිය ගිය පවුලේ සියලු දෙනාටම සමග ජන බලවේග විදිහට අපේ ශෝකය ප්‍රකාශ කරන අතර ඒ වගේම තුවාල වෙච්ච අය තාමත් එය වේදනාවෙන් ඉන්නවා එයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උදවියෝ අධිකරණයට ගෙනල්ලා කවුද මේ ප්‍රහාරයට සම්බන්ධක වුණේ කවුද කියන එක ඉක්මනින්ම මේ රටේ ජනතාවට සාධාරණයක් ඉස්ත වෙයි කියලා සමගි ජන බලවේගය විදිහට අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම කිව්වේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අත්අඩංගුවට අරගෙන නීතිමය කටයුතු කරන්න කියන එක තමයි සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම කිව්වේ. දැන් අද පාස්කු මේ දවසේ ඔබතුමාට කියන්න පුළුවන් ද උතුමා රජයෙන් මේකේ කොයි වගේ මූලයක් ගණිත කරලා සාධාරණයක් ඉස්ත කරනවද උතුමා? අනිවාර්යයෙන්ම අපේ පක්ෂ නායකතුමා ඒ වගේම අපේ කාවින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා මේ සම්බන්ධව ඒ වගේම හෙක්ටාර් අප්පුහාමි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ සම්බන්ධව දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කතා කරා විසක් නෙවෙයි අධිකරණයට ගිහිල්ලා පවා දැන් හිටපු ජනාධිපතිතුමා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ කරපු ප්‍රකාශයත් එක්ක කවුද ඉස්සෙල්ලාම කියලා අධිකරණයට කියලා පැමිණිල්ලක් කරේ කාවින්ද මන්ත්‍රීතුමා ගිහිල්ලා ඒ කරපු ප්‍රකාශයට සාධාරණයක් ඉස්ස කළ දෙන්න රටේ ජනතාවට ඉස්ස සිද්ධ කළ දෙන්න කියලා පැමිණිල්ලක් කරා. ඉතින් රජයේ මැදිහත් වෙලා හිටපු ජනාධිපතිතුමා CID ට ගිහිල්ලා පැය 6කට වඩා කාලයක් එතුමාගෙන් කට උත්තර ගත්තා. ඉතින් ඒ නිසා එතුමා කරපු ප්‍රකාශවල තුලින් එතුමා මොන හරි දෙයක් දන්නවනම් අනිවාර්යෙන්ම ඒක වරද්දක්. මොකද ත්‍රස්තවාදී පනත යටතේ පස්වෙනි වගන්තියේ තියෙනවා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න කවුරුරි කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා නම් ඒ සූදානම් වෙච්ච පුද්ගලයා ගැන දන්නවා නම් ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරලා මේ පෙල්ල කරේ අහවල් පුද්ගලයා කියලා දැනගෙන හිටියනම් ඒක ඉතාමත් බරපතල වරදක් කියන එක ත්‍රස්තවාදී පනත යටතේ ඒක තියෙනවා. ඉතින් ඒ නිසා එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු ප්‍රකාශය තුළ එතුමා කිව්වේ මේකට සම්බන්ධ උදවිය මම දන්නවා. එහෙමනම් ඇයි කිව්වේ නැත්තේ? ඇයි මේ අවුරුදු පහක් යනකම් හිටියේ? එතකොට ඒක බරපතල වරදක් මේක. ඉතින් ඒ නිසා ඒකට කවුද ඉස්සෙල්ලාම ගිහිල්ලා එතුමා කරපු ප්‍රකාශයට අධිකරණයට ගියේ කවුද? සමග ජන බලවේගයේ. ඉතින් ඒ නිසා සමග ජන බලවේගයේ මේ ගැන තොරතුරක් දන්නවනම් අද නෙමෙයි අපි මේවා කතා කරන්නේ. මේ පාසුක ප්‍රහාරයේ වෙච්ච ගමම්ම අපේ නායකතුමා ඒකට මැදිහත් වෙලා කවුද මේකට සම්බන්ධ වුනේ කවුද මේකට සම්බන්ධලා තියෙන්නේ කියන එක රජයට එදා කිව්වා. ඉතින් ඒ නිසා අපි මේ කෝච්චිය ගියාට පස්සේ කෑ ගහන්න හදන්නේ නැහැ. ඉතින් අවුරුදු පහක් ගියාට පස්සේ අපි මෙතන කෑ ගහන්න හදන්නේ නැහැ. ඉතින් ඒ නිසා එදා මෛත්‍රීපාල සිරිසේන කරපු ප්‍රකාශයට ඉස්සෙල්ලාම සමගි ජන බලවේගයේ තමයි මැදිහත් වෙලා ගිහලා අධිකරණයට ගිහලා පැමිණිල්ලක් දැම්මේ. ඉතින් ඒ නිසා අපි මේ ගැන තොරතුරක් දන්නවා නම් අවුරුදු පහක් යනකම් ඉන්නේ නැහැ. ඉතින් අපිත් හොයනවා කවුද මේකට මහමොළ කරු කවුද කියන එක. කතා කරන්න බෑනේ. ඒකනේ මං කිව්වේ එදා හරින් ප්‍රනාන්දු ඇමතුමා අපේ පැත්තේ ඉඳගෙන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා කිව්වා මෙතන මෙන්න මේ මෙතන තමයි ඉන්නේ මහමුලකරු මේ මෙන්න මේ 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 ආණ්ඩුවේ තමයි ඉන්නේ මේ පාස්කු පහර සම්බන්ධ උදවිය. එතකොට අද එතුමා කොහෙද ඉන්නේ? ඉතින් එතුමාට අද එතන ඉඳලා කියන්න බෑනේ ඇඟිල්ල දික් කරලා මේ ඉන්නේ මහමුලකරු මෙතන කියලා කියන්න බෑනේ. එතුමාට කියන්න පුළුවන් අපේ පැත්තේ ඉඳලා. ඉතින් අද එතුමා ඒගොඩටම එකතු වෙලා එතුමා අපිටත් කතා කරනවා ඒගොඩට එන්න කියලා. ඉතින් අපි කොහොමද එතෙන්ට යන්නේ? ඉතින් එතුමාට ලැජ්ජාව බය නැතු තිබුණාට එතෙන්ට යන්න අපිට ලැජ්ජාව බය කියන එක තියෙනවා අපේ ඇඟේ.